සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අපි හැමෝම දන්නවා අපේ ඇඟේ රුධිරයෙන් රුධිර කැටි ඇති වෙනවා. අපිට තුවාලයක් වුණාමත් රුධිර කැටි ඇති වෙනවා. තව තුවාලයක් වෙන්නේ නැතුවත් අපේ ඇඟේ රුධිර කැටි ඇති වෙන්න පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් හීමොස්ටැසිස් සහ ත්‍රොම්බෝසිස් ගැන පැහැදිලිව කතා කරමු. මේ දේවල් වලින් වෙන හානිය සහ ප්‍රතිකාර ගැන ඔයාට හොඳ දැනුමක් ගන්න පුළුවන්. හරි අපි කතා කරමු හීමොස්ටැසිස් සහ ත්‍රොම්බෝසිස්. හරි ඔයාට මේ හීමොස්ටැසිස් කියන වචනේ ටිකක් අහලා පුරුදුත් ඇති. මේ හීමොස්ටැසිස් කියන්නේ දැන් අපේ ඇඟේ කොතන හරි තුවාලයක් වුණාම එතනින් වෙන රුධිර වහනය පාලනය කරන ක්‍රියාවලිය තමයි මේ හීමොස්ටැසිස් කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් ඒ රුධිර නාලයේ හානි වුණ තැන රුධිර කැටියක් හදලා එතන සීල් කරනවා. ඒකෙන් රුධිර වහනය නතර වෙනවා. මේ ක්‍රියාවලියට ප්‍රධානවම අපේ රුධිරයේ තියෙන පට්ටිකා කොලජන් තන්තු සහ අනෙකුත් කැටිකාර සාධක අයත් වෙනවා. මේ රුධිර කැටි ඇති වෙන ආකාරය පියවරෙන් පියවර මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉගෙන ගන්න කැමති කෙනෙක් අනිවාර්යයෙන්ම ඒකත් බලන්න. ඒකේ ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. හරි දැන් ත්‍රොම්බෝසිස් කියන්නේ මොකද්ද? කෙටියෙන්ම කිව්වොත් අපිට කිසිම තුවාලයක් වෙන්නෙත් නැතුව අපේ රුධිර නාල ඇතුලේ රුධිර කැටි හැදෙනවා. අන්න ඒ දෙයට තමයි ත්‍රොම්බෝසිස් කියන්නේ. මේ රුධිර කැටි හැදෙන්නේ අර ඉස්සෙල්ලා කතා කරපු හීමොස්ටැසිස් ආකාරයටම තමයි. දැන් මෙහෙම රුධිර කැටි අපේ අත්වල සහ කකුල්වල එහෙම හැදෙන්න පුළුවන්. මෙහෙම හැදුන රුධිර කැටියේ කෑලි කෑලි කැඩිලා ගිහින් ඔන්න අපේ හાર્ට් එකේ රුධිර නාලවල හිර වෙන්න පුළුවන්. ඉතින් එහෙම හිර වුණාම අපේ බ්‍රේන් එකට ලංග්ස් වලට එහෙම රුධිරය යන මාර්ගත් අවහිර වෙන්න පුළුවන්. දැන් මෙහෙම නිකන්ම තුවාලෙකුත් නැතුව ඇයි මේ රුධිර කැටි ඇති වෙන්නේ? ඔයාට මේ ගැන මොකද්ද හිතෙන්නේ? දැන් අපේ මුළු ශරීරයේම රුධිරය හાર્ට් එකට එනවා. ඊට පස්සේ ආයෙත් හાર્ට් එකෙන් මුළු ශරීරයටම රුධිරය පම්ප් කරනවා. එහෙම එහෙමනේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් අපේ කකුල්වල තියෙන රුධිරය අපේ හાર્ට් එකට යවන්නේ ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධව. ඒ ගැන ඔයා හොඳටම දන්නවා. ඉතින් අපේ මේ කකුල්වල තියෙන රුධිරය අපේ හાર્ට් එකට යන පොඩි ක්‍රියාවලියක් තියෙනවා. ඒ තමයි කකුල්වල තියෙන රුධිර නාලවල කුටීර කුටීර එක ළඟ තියෙනවා. මේ වීඩියෝ එක බැලුවම ඔයාට තේරෙනවා මේ හැම කුටීරයකටම රුධිරය ෆිල් වෙලා තමයි යන්නේ. අන්න ඒක හින්දා මේ එක කුටීරයක රුධිරය එක තැන රැඳෙන කාලය ටිකක් වැඩි. එක දිගටම යන්නේ නැහැ. අන්න ඒක හින්දා මෙතන රුධිර කැටියක් ඇති වෙන්න චාන්ස් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ රුධිර කැටි හැදෙන ස්පීඩ් එක වැඩි අයගේ මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව තවත් හේතු තියෙනවා. ඉතින් මේ තත්ත්වය ඉතාමත් දරුණුයි. ස්ට්‍රෝක් එකක්, හાર્ට් ඇටැක් එකක්, හાર્ට් ෆේලිය තත්ත්වයක්, තව ගොඩක් රෝග තියෙනවා. ඉතින් මේ හැම එකකටම මූලික පසුබිම හැදෙන්නේ මේ අපිට ඇති වෙන ත්‍රොම්බෝසිස් තත්ත්වය. හරි ඊට අමතරව අපි අර ඉස්සෙල්ලා කතා කරපු හීමොස්ටැසිස් තියෙන්නේ රුධිර කැටි ඇති වෙන ප්‍රොසෙස් එක. අන්න මේක ආශ්‍රිතවත් අපිට රෝගාබාධ කිහිපයක්ම හැදෙනවා. හිමොරේජ්, හිමෝෆීලියා, තැලසීමියා වගේ තව ගොඩක් රෝගාබාධ හැදෙන්න පුළුවන්. හරි මේ රුධිර කැටි ඇති වෙන ප්‍රොසෙස් එකට අපි වචනයක් කියනවා. ඒ තමයි කෝගියුලේෂන්. ඉතින් මේ ප්‍රොසෙස් එක නවත්තන මෙඩිසින් වලට කියනවා අපි ඇන්ටිකෝගියුලේෂන් මෙඩිසින් කියලා. හරි අපි දැන් කතා කරමු අපේ වීඩියෝ එකේ ප්‍රධානම කොටස ඇන්ටිකෝගියුලේෂන් මෙඩිසින්. ඒ කියන්නේ රුධිර කැටි ගැසීම් වළක්වන බෙහෙත්. ඔයාලා දන්නවා මේ රුධිර කැටි නිසා ස්ට්‍රෝක්, හાર્ට් ඇටැක්, ඩීප් වේන් ත්‍රොම්බෝසිස්, පල්මොනරි එම්බොලිසම් වගේ දරුණු රෝග හටගන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයන් වලදී ඇන්ටිකෝගියුලේෂන් මෙඩිසින් ගද්දී ඔයාගේ වෛද්‍යවරයා නිර්දේශ කරනවා බෙහෙත් කොච්චර ගන්න ඕනිද යන ආදී සියලු කරුණු නිර්දේශ කරනවා. සමහර අයට මේ ඖෂධ ජීවිත කාලය පුරාවටමත් ගන්න වෙනවා. ඔන්න විශේෂ දෙයක්, ඔයා මේ ඖෂධ පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට ශල්‍යකර්මයක් හෝ එන්ඩොස්කොපි වගේ පරීක්ෂණයක් කරනවා නම් ඔයා මේ ඖෂධ ගන්නවයි කියලා වෛද්‍යවරයා දැනගෙන ඉන්න එක අනිවාර්යයි. හරි දැන් බෙහෙත් වර්ග ගැන බලමු.
මේ ඇන්ටිකෝගියුලන්ට් ඉන්ජෙක්ෂන් ආකාර කීපයක් තියෙනවා. හાર્ට් ඇටැක් එහෙම බරපතල තත්වයක තියෙන වෙලාවට මේ ඉන්ජෙක්ෂන් පාවිච්චි කරනවා. බහුලවම හෙපරින් තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට ඕරල් ඇන්ටිකෝගියුලන්ට් විදියට බහුලවම පාවිච්චි කරන වෝෆරින් ගැන අපි දැන් කතා කරමු. වෝෆරින් කියවම ඔයාලා හැමෝම දන්නවා. මේක රුධිර නාලවල රුධිර කැටි ඇතිවීම වළක්වන්න ගන්න ඖෂධයක්. මේ වෝෆරින් වල ක්‍රියාවලිය තමයි දැන් අර රුධිර කැටි හදන සාධකයක් තමයි විටමින් K. ඉතින් මේ වෝෆරින් වලින් අපේ අක්මාවේ විටමින් K අවහිර කරලා දානවා. ඒකෙන් රුධිර කැටි හැදෙන්නේ නැහැ. මොකද රුධිර කැටි හැදෙන සාධකයක් තමයි විටමින් K. හරි, ඔයාලා දන්නවද INR අනුපාතය කියන්නේ මොකද්ද කියලා? ඒ කියන්නේ ඔයාගේ බ්ලඩ් ටෙස්ට් එකකින් හොයාගන්නවා ඔයාගේ රුධිර කැටි ඇති වෙන්න කොච්චර කාලයක් යනවද කියලා. ඉතින් වෝෆරින් ඔයාට බොන්න දෙන්න කලින් ඔයාගේ INR අනුපාතය බලලා තමයි ඔයාට මේ වෝෆරින් දෙන්නේ. තව දෙයක්, මේ වෝෆරින් ගන්නවා නම් හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද වෝෆරින් එක්ක වෙන වෙන ප්‍රෝටීන් සම්බන්ධ මෙඩිසින් ගත්තොත් ඔයාට ටොක්සික් වෙන්න පුළුවන්. ඔයාගේ සාමාන්‍යයෙන් INR අනුපාතය 2-3 අතර තමයි තියෙන්න ඕනේ. හරි, අපි අවසානයට අපි හැමෝම දන්න ඇස්පිරින් ගැන හොඳ අයිඩියා එකක් ගමු. හෘද ආබාධ, ස්ට්‍රෝක් වගේ රෝගවලට රුධිර කැටි ගැසීමේ අවදානම අඩු කරන ඖෂධයක් තමයි මේ ඇස්පිරින්. මේ ඇස්පිරින් කියන්නේ ඇන්ටිප්ලේට්ලට් ඩ්‍රග් එකක්. අපේ රුධිරයේ පට්ටිකා මත තමයි මේ ඇස්පිරින් වල ඇක්ෂන් එක තියෙන්නේ. පට්ටිකා එකතු වෙලා රුධිර කැටි හැදෙන එක අඩු කරනවා. හරි, ඇස්පිරින් වලට අමතරව ඒ වර්ගයේම තවත් ක්ලොපිඩොග්‍රෙල් වගේ මෙඩිසින් තියෙනවා. හරි, මම හිතනවා හීමොස්ටැසිස් සහ ත්‍රොම්බෝසිස් ගැන ඔයා මේ වීඩියෝ එකෙන් හොඳ දැනුමක් ගන්න ඇති. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ලිපිඩ් ලෝවරින් මෙඩිකේෂන් ගැන කතා කරමු. ඉතින් හැමෝටම ගුඩ් ලක්.